අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමග මම රසික සඳරුවන් ප්‍රථමයෙන්ම අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත. මෙරට කොරෝනා ආසාදිතින් 197 දක්වා ඉහළට මහා මාර්ගවල ගමන් කරනා සියලු දෙනා අද සිට මුහුණු ආවරණ පැළඳීම අනිවාර්යයි. දිනක් තුල කොවිඩ් මරණ ගණන 2000 ඉක්ම වූ පළමු රට බවට ඇමරිකාව පත්වේ. කොරෝනා ආසාදිතින්ට මෙරටට ඇතුළු වීමට ඉඩක් නැහැ. නාවික හමුදාපතිගෙන් සහතිකයක්. සියත ලෙන්ගතුකම හත්වන දිනටත් ඩයලොග් සමග අත්වැල් බැඳගනි. ප්‍රථමයෙන්ම අවධානය යොමු කරමු දේශීය පුවත් වෙත. මෙරට නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව 197 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම මහා මාර්ගවල ගමන් කරනා සියලු දෙනාට මුහුණු ආවරණ පැළඳවීම අද සිට අනිවාර්ය බවයි ශ්‍රී ලංකා පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. මේ අතර විදේශ සම්පතා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ පවතින තත්ත්වයේ හමුවේ ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින්ට උපකාර කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීමට විදේශ සම්පතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ තවත් අමාත්‍යංශ කීපයක ලේකම්වරුන් නැතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට කටයුතු කර ඇති බවයි. පවතින තත්ත්වයේ හමුවේ COVID-19 වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා දිවෙනපුරා නිරෝධායනය කිරීමේ කටයුතු තවදුරටත් සිදු කරමින් පවතිනවා. වඩාත් හොඳට අනිත්‍ය කෝවි දින මේ තොරතුරු අනුව කටයුතු කරා. ඒ වගේම වඩාත් කිසිදු රෝග ලක්ෂණයක් ආවේ නැහැ. ඒ නිසා ගොඩාක්ම හොඳයි. සියලු දෙනාම ගෙදර ඇත්ත එක්ක නිරෝධායනය වුණා. හරි සතුටුයි. ඒ නිසා විශේෂයෙන්ම අපි ඔයගලන්ට මේ සම්පූර්ණ නිරෝධායනය සම්පූර්ණ කරා කියලා මේ සාහතික අද ඉෂුව කරනවා. ඒ වගේම අපි දැන් මේ ගහලා තියෙන මේ එකත් අපි අයින් කරනවා. මේ අයින් කරගෙන ඔයාව සම්පූර්ණ විසාස් කරනවා. ඒකෙන් දිගටම දැන් ඉතිරියෙන් පරිස්සමෙන් කරා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයට අයත් වෙල්ලම්පිටිය ප්‍රදේශයේ පවුල් 51කට අයත් පුද්ගලින් 263 දෙනෙකු නිරෝධායන කටයුතු ඊයේ දින අවසන් කෙරුණා. අපේ නිරෝධායන සහතිකය මේ අතර COVID-19 වෛරසය ආසාදනය වූ පුද්ගලින් 7 දෙනෙකු ඊයේ දින සොයාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා. ඊයේ රාත්‍රියේ 7 දෙනෙක් වාර්තා වුණා COVID-19 රෝගීන් හැටියට. අප බලාපොරොත්තු වුණේ ඊයේ දිනේ රෝගීක් නැති විදියට. නමුත් අප විසින් නිරෝධායන මධ්‍යස්ථාන සහ කරුණු ලබන පරීක්ෂණ ඔස්සේ තමයි මෙම රෝගීන් හමු වුණේ. මෙහිදී ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින කොළඹදී හමු වුණු ත්‍රිරෝද රථ පදවන්නා සුදුවැල්ල ප්‍රදේශයේ ඒ පදවන්නා COVID-19 රෝගීෙක් ලෙස හඳුනා ගැනීමෙන් පසු ඔහු ඇසුරු කරන්නන් 20 ගණනක් මේ ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ යොමු කරලා තියෙනවා. ඒ අයගේ පරීක්ෂාවලිය තමයි ඒ අයගෙන් 5 දෙනෙක් මේ විස බීජ අතිල පුද්ගලයන් විදිහට හඳුනා ගන්න ලැබුණේ. ඒ වගේම තවත් එක් පුද්ගලයෙක් එනම් ඔහුගේ භාර්යාව මොවුන් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් විදිහටත් හඳුනාගෙන තියෙනවා. ඒ වගේම ඊයේ දිනේ දෙහිවල ප්‍රදේශයේදී කලින් COVID-19 ලෙස හඳුනාගත් ව්‍යාපාරිකයෙකුගේ ආශ්‍රය කරපු ලැබූ පුද්ගලයෙකුත් COVID-19 රෝගී විදියට හඳුනාගෙන තිබේ. මෙලෙස කොරෝනා රෝගීන් හමු වීමත් සමග අත්‍යවශ්‍ය සේවාවන් හැර ඉදිරි සති දෙකක කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයට ඇතුළු වීම හා පිටවීම සම්පූර්ණයෙන්ම අතිරු වීමට බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ ගම්පහ දිස්ත්‍රික්කයේ COVID-19 රෝග නිවාරණය සඳහා අත්‍යවශ්‍ය සේවා සැපීමේ කමිටුවේදී ගත් තීරණයකට අනුවයි රට පුරා COVID-19 රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීම මේ වන විටත් සිදු කෙරෙන අතර මිනුවන්ගොඩ මූලික රෝහල COVID-19 රෝගීන් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයක් බවට පත් කර තිබෙනවා. ඒ අනුව එහි කටයුතු කඩිනමින් ආරම්භ කරනා බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ.
මේ අතර අවසර සහිතව මහාමාර්ගයේ ගමන් කරන සියලු පුද්ගලයන් මුහුණු ආවරණය පැළඳීම අද සිට අනිවාර්ය කර තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ටාශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ මුහුණු ආවරණ නොමැතිව මාර්ගවල ගමන් කරන පුද්ගලයන් ආපසු හරවා යැවීමට කටයුතු කරන ලෙස වැඩපළන පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කර ඇති බවයි. කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන්ගේ ස්වසන අපහසුතා පරීක්ෂා කිරීම සඳහා විශේෂිත වූ තාක්ෂණික උපකරණ කට්ටලයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් පිරිසක් සමත්ව තිබෙනවා. කොවිඩ් ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම රෝයල් කාර්ය මණ්ඩලයේ සේවකයන් අවධානයකට ලක් කරන අවස්ථාවක්. ඉතින් ඒකින්ද තමයි මම හිතුවේ මේ සංකල්පය මගේ හිතේ පහළ වුණේ මේ වගේ තීරයක් ඇතුළට ගිහින් වෛද්‍යවරයා හරි රෝයල් කාර්ය මණ්ඩලයේ ඉන්න සේවකයන් හරි ඒක මගින් රෝගී සත්කාරය සඳහා යොමු වෙනවා නම් ඔවුන්ට ඒ සඳහා තියෙන අවධානම හරිම අඩුවේ. ඒතර මේකෙදි තියෙන වාසි ගොඩක් තියෙනවා. පළවෙනිම දේ තමයි මේ කුටීරය ඇතුළේ ඉන්න රෝහල් සේවකයා වෛද්‍යවරයා හැම නැත්තම් හෙදියා සම්පූර්ණයෙන්ම වට පරිසරයේ තියෙන විස බීජ වලින් ආරක්ෂිතයි. අනිත් කාරණේ තමයි ඔහු ඕ ඇය පර්සනල් ප්‍රොටෙක්ටිව් ඉක්විප්මන්ට්ස් භාවිත කරන්න ඕනේ අවම වශයෙන්. ඇත්තටම පාවිච්චි කරේ නැතත් මේ කුටිය ඇතුළින් හින්දා ඔහු ආරක්ෂිතන හින්දා පර්සනල් ප්‍රොටෙක්ටිව් ඉක්විප්මන්ට්ස් භාවිත කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. මේ දවස්වල පර්සනල් ප්‍රොටෙක්ටිව් ඉක්විප්මන්ට් මේක ගෝලීය වසංගතයක් හින්දා අපිට හොයාගන්න හරිම අමාරුයි. ඒතකොට ඒ ප්‍රශ්නෙටත් පිළිතුර මේකේ ලැබෙනවා. කිසිම බයක් නැතුව අපිට කොවිඩ් ආසාදිත රෝගීන් ළඟට යන්න පුළුවන්. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේ සිදු කළ මෙහෙමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 260ක් සහ අයිස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 56ක් සමග විදේශිකයන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරුකට අනුව ගැඹුරු මුහුදේ මුර සංචාරයේ යෙදුණු ශ්‍රී ලංකා නාවික හමුදාවේ මුර නෞකාවක් හෙරොයින්, අයිස් සහ කෙටමයින් යන මද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් රැගෙන යමින් සිටි යාත්‍රාවක් සහ එම විදේශ යාත්‍රාවේ සිටි පිරිස්ද අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා. ශ්‍රී ලංකාවේ සිට මුහුදු සැතපුම් 548ක් දුරකින් වූ ගැඹුරු මුහුදේ යාත්‍රා කරමින් සිටියේදී මෙම විදේශීය යාත්‍රාව සිය බහරයට ගෙන තිබෙනවා. පසුව සෝදිසි කිරීමේදී හෙරොයින් කිලෝග්‍රෑම් 260ක් සහ අයිස් කිලෝග්‍රෑම් 56ක් සමග ඉරාන ජාතිකයින් බවට සැක්කෙරෙන පුද්ගලින් 7 දෙනෙකුද නාවික හමුදාව සිය බහරයට ගෙන තිබෙනවා. මෙලෙස බහරයටගත් මද්‍රව්‍ය කෝටි 327ක් පමණ වටිනාකමකින් යුක්ත වන බවයි නාවික හමුදාව පවසන්නේ. මෙම අත්අඩංගුවටගත් මද්‍රව්‍ය සමග මෙම වසරේ පමණක් දැනට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවටගත් මද්‍රව්‍ය ප්‍රමාණය හෙරොයින් කිලෝග්‍රෑම් 687ක්, අයිස් කිලෝග්‍රෑම් 795ක් සහ කැටමයින් කිලෝග්‍රෑම් 579ක් ලෙසයි වාර්තා වන්නේ. පවතින තත්ත්වය තුළ මෙරට මුහුදු මාර්ගයෙන් කිසිදු සංක්‍රමණිකයෙකුට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට ඉඩ ලබා නොදෙන බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල්දල් සිල්වා මහතා පවසනවා. දැනට පවතින වාර්තාවලට අනුව ලෝකයේ බොහෝ රටවල්වල COVID-19 ආසාදිතයන් වැඩිවීමක් පෙනියනවා. ඒ අනුව වෙනත් රටවලින් ශ්‍රී ලංකාවට පුද්ගලයන් සංක්‍රමණය වීමේ හැකියාවක් පවතිනවා. ඊට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාව වටා මුහුදේ සහ වෙරළ තීරයන්වල මුර සංචාර සහ නිරීක්ෂණ කටයුතු තර කර තිබෙන අතර එහිදී විශේෂ අවධානයක් උතුර, වයඹ, ඊසාන, නැගෙනහිර සහ බටහිර ප්‍රදේශයන් වලට යොමු කරලා තිබෙනවා. තවද ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් ඔවුන්ගේ සමුද්‍රීය නිරීක්ෂණ කටයුතුද වැඩි කර තිබෙන අතර ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට විශේෂ සහයෝගයක් ඔවුන්ගෙන් අපට ලැබෙනවා. මෙවැනි තත්ත්වයන් යටතේ සංක්‍රමණිකයන් ජාත්‍යන්තර සමුද්‍රීය මායිම හරහා පැමිණීම වැළැක්වීමට නිරීක්ෂණ කටයුතු තර කරන ලෙස අපි ඉන්දියානු බලධාරීන්වත් දැනුවත් කරලා තිබෙනවා. යම් හේකින් එවැනි සංක්‍රමණිකයේ රැගත් යාත්‍රාවක් මුහුදේදී නිරීක්ෂණය වුවහොත් ඔවුන්ට ආරක්ෂාකාරී ලෙස නැවතත් ඔවුන් පැමිණි ස්ථානයට පිටත් කර හැරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කටයුතු කරනවා. ඊට අමතරව ඒ සඳහන් කළ මුහුදුබඩ ප්‍රදේශවල වසන දීවර සමිති හා වගකිය යුතු පුද්ගලයන් පවතින තත්ත්වය පිළිබඳ දැනුවත් කරලා ඔවුන්ට සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙසටත් එවැනි සැක කටයුතු යාත්‍රාවක් වූ යම් පුද්ගලයන් නිරීක්ෂණය කරහොත් ශ්‍රී ලංකා නාවික හමුදාවට හැකි පමණ ඉක්මනින් දැනුවත් කරන ලෙසට අපි ඔවුන්ට දන්වා තිබෙනවා. COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 609 දක්වා ඉහළ ගොස් ඇති බව ජනාධිපති මාධ්‍යංශයේ පවසනවා.
ආයතනික සහ පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඍජු තැන්පතු සමග COVID-19 සෞඛ්‍ය සහ සමාජ සංරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 609 ඉක්මවා තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සෞඛ්‍ය සහ සමාජ සංරක්ෂණ අරමුදල ස්ථාපිත කළේ මාර්තු 23 වනදායි. ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක ලොස් ඇන්ජලිස් නුවර ධර්මවිජය විහාරයේ සහ පාමංකඩ ශ්‍රී මහා විහාරාධිපති අන්තර්ජාතික ආගමික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක අග්ගමහා පණ්ඩිත ආචාර්ය වල්පොළ පියනන්ද හිමියන්ගේ ඉල්ලීම පරිදි වියට්නාම අමරිකන් බෞද්ධ සම්මේලනයේ සභාපති කිත් වෙන්ලි ස්වාමින් වහන්සේ විසින් අමරිකානු ඩොලර් 15,000ක මුදලක් මෙම COVID-19 සෞඛ්‍ය සහ සමාජ සංරක්ෂණ අරමුදලට පරිත්‍යාග කර තිබෙනවා. එම මුදල් පරිත්‍යාගය විදේශ සම්බන්ධතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා වෙත බාර දුන්නා. ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85 73 73 73 දරන විශේෂ ගිණුමට මෙම පරිත්‍යාග බැර කළ හැකි බවයි ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ. රටේ වර්තමානයේ උද්ගත වී ඇති තත්ත්වයන් සමග පීඩාවටපත් ශ්‍රී ලාංකික ඔබ සැම වෙනුවෙන් සියත ලෙන්ගතුකම ඩයලොග් සමගත්තල් බඳ ගනිමින් අද 7 වන දිනට රත්නපුර ඇඹිලිපිටිය සහ හම්බන්තොට කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනවා. සියත ලෙන්ගතුකම දැන් ඩයලොග් සමග ඔබේ ළඟටම. රට තුල ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් තම දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිව පීඩාවටපත් වී සිටින අසරණ අපේම සහෝදර ජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය වියළී ආහාර ද්‍රව්‍ය මුළු දිවයිනම ආවරණය වන පරිදි ලබා දීමට සියත ලෙන්ගතුකම ඩයලොග් සමග අත්වල් බැඳ ගනිමින් මේ වන විට පියවර ගෙන තිබෙනවා. වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ සභාපති රොෂාන්ත කාර්යපිරුම් මහතාගේ පූර්ණ මඟ පෙන්වීම යටතේ ආරම්භ කළ සියත ලෙන්ගතුකම ඩයලොග් සමග සිදු කරගෙන යනු ලබන සමාජ සත්කාර වැඩසටහනේ 6 වන දිනය ඊයේ බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් ඉදිරිපත් කරනු ලැබුවා. එම්ව වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ නියෝජනය කරන සමාජික සමාජිකවන් විසින් ප්‍රථමයෙන් ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයේ වෙත ගොස් උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුකුඩ ධම්මවාසය මහානායක ස්වාමීන් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය බාර දීම සිදු කරනු ලැබුවා. ආයතන විශේෂයෙන් සියත ඇතුළු අනිකුත් ආයතන ඔය සෑම කෙනෙක්ම එකතු වෙලා පුළු පුළුවන් තරමින් කාටත් ආධාර දෙන මේ දීමනාව මේ මට්ටමෙන් හැමදාම දෙන්නත් බෑ ඉවර වෙන. අන්න ඒ නිසා එතකොට අපි මේ නිෂ්පාදනය පටන් ගන්නවා. ඒ නිසා දැම්ම ඉඳලාම සෑම කෙනෙක්ම රටේ වගාව ඇති කරගන්න මේ සියත ආයතනයක් මෙසේ ආධාර උපකාර කරමින් රට පුරා ගමන් කිරීම ගැන අපේ කෘතඥතාවයත් පුණ්‍යානුමෝදනාවත් පිළිගනිමින් මේ උත්සාහයේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක බවින් සාර්ථක බවට ඉනතුරුව පානදුර ගඟුල ශ්‍රී පරම විශුද්ධාරාම විහාරස්ථානයේ වෙත පැමිණ එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් වෙත ප්‍රදේශ ජනතාව සඳහා වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ සමාජික සමාජිකවන් විසින් සිදු කරනු ලැබුවා. සියත ආයතනය වෙනුවෙන් එහි අධ්‍යක්ෂකාවක් වන සංගීතා වීරත් මහත්මිය ඇතුළු ඒ කාර්යමණ්ඩලය අය පැමිණිලා සියත ආයතනය ඩයලොග් ආයතනය ඒ සහ සම්බන්ධ වෙලා කරගෙන යන මේ සත්කාරය අපි ඉතාමත් අගය කරනවා. ගමයි පන්සලයි සම්බන්ධ කිරීමෙන් බොහෝ සමාජය යහපත් කරන්න පුළුවන් කියන බලාපොරොත්තු. ඒ නිසා පන්සල අපි දන්නවා ගමේ ඒ වගේ නැතිබැරි අය ඒ අය පිළිබඳව අපි සොයලා බලලා ඒ අනුව කටයුතු කරන්න විශේෂයෙන් මේ අවස්ථාවේදී මේ සිහිපත් කරන. එමෙන්ම අද දින සියත ලෙන්ගතුකම ඩයලොග් සමග අත්වල් බැඳ ගනිමින් සිදු කරන සමාජ සත්කාර වැඩසටහනේ 7 වන දිනය රත්නපුර ඇඹිලිපිටිය හම්බන්තොට යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් සිදු කරනවා. සියත ලෙන්ගතුකම දැන් ඩයලොග් සමග ඔබේ ළඟටම.
දිවිනේ ප්‍රදේශ රසකදී නීති විරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනය සහ අලෙවික්කල පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා. ඇන්දිර නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ නීති විරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනය කරන සහ අලෙවි කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ යොහුසුලුව කටයුතු කරනවා. එවන් පසුබිමක බණ්ඩාරගම බොල්කොට ජලාශයේ රක්ෂිත ප්‍රදේශයක ඉතා රහසිගතව පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට පානදුර කොට්ටාස නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන් ඊයේ පස්වරුවේ සමත් වුණා. මෙහිදී සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර උපකරණ තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙම සැකකරුවන් විසින් නීති විරෝධී ලෙස නිෂ්පාදනය කරන මත්පැන් බොල්ගොඩ ජලාශය හරහා පිළියන්දල, කැස්බෑව, බණ්ඩාරගම සහ පානදුර යන ප්‍රදේශවලට බෙදා හරින බවයි පොලිසිය සිදු කළ අනාවරණයේදී හෙළි වී ඇත්තේ. මෙම වැටලීම සිදු කිරීමට නාවික හමුදාවේද සහාය හිමිව තිබෙනවා. මේ අතර වාද්දුව හබරලගහලන්ද ප්‍රදේශයේ වගුරු බිමක පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා එක් පුද්ගලෙක් අත්අඩංගුවට ගැනීමට වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ සමත් වී තිබෙනවා. ඊයේ පස්වරුවේ ගල්නෑව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් හෙරොයින් මත්කුඩු සමග තඹුත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ තඹුත්තේගම පොලිසිය විසින් පවත්වන අතර ඔහු අද දින තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය බලපැවැත්වෙන රත්නපුර සහ පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශවල නීති විරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනය කර බෙදාහරින ස්ථානයක් වැටලීමට රත්නපුර පොලිස් දූෂණ වර්ධන ඒකකයේ නිලධාරීන් සමත් වුණා. මෙහිදී එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර උපකරණ තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. දිවයිනටම බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙන අතර දිවයිනේ ප්‍රදේශ රැසක පොලිසිය විසින් සෝදිසි කිරීම සිදු කරනු ලබනවා. ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ එය කඩ කරමින් නීති විරෝධී ලෙස ධාවනය කළ යතුරුපැති 18ක් බෙන්තර පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා. මෙහිදී අත්අඩංගුවටගත් සැකකරුවන් ඇප මත මුදා හැර ඇති අතර අධිකරණ කටයුතු ආරම්භ කළ පසු ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. නව කොරෝනා වෛරසය පිළිබඳව ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග සහ මාතර දිස්ත්‍රික් ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් වෙන සාකච්ඡාවක් මාතර දිස්ත්‍රික් දේශපාලන අධිකාරියේ දේශපාලඥයන් විසින් අද පෙරවරුවේ පවත්වනු ලැබුවා. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය පිළිබඳව ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මාතර දිස්ත්‍රික් දේශපාලන අධිකාරියේ දේශපාලඥයන් විසින් අද දින සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. රටක් පිළියට අපි අපේ වෛද්‍ය සේවාවන් වලට ප්‍රතිවේදී වෙන්නට ඕන, අපේ ආරක්ෂක අංශවල ප්‍රතිවේදී වෙන්නට ඕනේ. අපි ඉන්නේ මේ මොහොතේ ලෝකේ මේක ආසාදනය වෙන වේගය සහිත අනෙක් රටවල් දිහා බැලුවම මේ මොහොතේ ඉන්නේ අපි අනතුරුදායක කලාපයක නෙමෙයි. ඒක මේ ආඩම්බරයට පත් වෙන්නවත් සැහැල්ලු වෙන්නවත් වන කාරණාවක් නෙමෙයි. හැබැයි අපි මේ දින 14 කාල සීමාව තුළ මේ ආකාරයෙන් රටේම තත්ත්වය හරියට කළමනාකරණය කරගත්තොත් මේ මහා භීතිය නොමැති රටක් විදිහට අපිට ඉස්සරහට යන්න පුළුවන්. එහිදී ජනතාවට ලබා දී ඇති සහන පිළිබඳවද සාකච්ඡා වී තිබෙනවා. සාකච්ඡාවෙන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. අද දිනේට අද මාතර දිස්ත්‍රික්කයේ මේ කොරෝනා වසංගතය මර්ධනය කිරීම සඳහා වන දේශපාලන අධිකාරියේ සාකච්ඡාව සිද්ධ වුණා. අපි එතනදිත් පෙන්වලා දුන්නා ප්‍රායෝගිකව මතුවලා තියෙන ගැටලු, විශේෂයෙන්ම ගම් මට්ටමේදී ජනතාවට සහන ලබා දීමේදී ඒ සහන ලැබිය යුතුම කණ්ඩායම් වලට සහන ලබා දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව. එතනදී ඇත්තටම තීරණය වෙච්ච දේ තමයි දැන් මේ ප්‍රධාන සහන කණ්ඩායම, ඒ සහන ලබා දීම තීරණය කරන කණ්ඩායම සාමූහිකව ඒ කටයුතු කළ යුතුයි කිය. නමුත් බොහෝ අවස්ථාවල තියෙන දේ තමයි ඒක එක පවුලක වැඩිහිටි දීමනාව, සමෘද්ධි දීමනාව, ආබායි දීමනාව තුනම ලැබෙන කෙනාට ලැබෙන අතරේ තවත් පවුලකදී ඒක නොලැබෙනවා. ඒ බෙදී යාමේ තියෙන විෂමතාවයන් තියෙනවා, වෙනස්කම් තියෙනවා. ඒ වෙනස්කම් දේශපාලන වෙනස්කම් හැටියට තමයි හුඟක් තැන්වල තියෙන්නේ. සමහර ගාම නිලධාරීන්වරුන් පවා ඒක ප්‍රදේශීය මන්ත්‍රීවරයා මුණ ගැහෙන්න කියන තැනට පත් වෙලා තියෙන බව අපි කරුණු සහිතව ඉදිරිපත් කළා. ඒ ගම් මට්ටමේ ක්‍රියාවලිය සාර්ථක කළොතින් අපි හිතනවා පීඩාවට මහා වාරිමාර්ග ජල යෝජනා ක්‍රම යටතේ යලකන්නේ වීවගාව මේ වන විට අනුරාධපුර ප්‍රදේශයෙන් ආරම්භ වී තිබෙනවා.
නුවර වැව ජලාශයේ ජලය නිකුත් කිරීමත් සමග මේ දිනවල නුවර වැව ගොවි ව්‍යාපාරයට අයත් ගොවීන් සිය කුඹුරු අස්වැද්දීම ආරම්භ කර තිබෙනවා. ඒ අනුව එම ජලාශය යටතේ කුඹුරු අක්කර 2600ක් පමණ අස්වැද්දනු ලබනවා. කොරෝනා වෛරස ව්‍යාප්තිය අවම කිරීම සඳහා රජය විසින් රට පුරා ඉදිරි නීතිය පනවා තිබුණද කෘෂි කර්මාන්ත කටයුතු වෙනුවෙන් එය අදාළ නොවන බව මීට පෙර රජය නිවේදනය කර තිබුණා. මේ අතර විලච්චිය ප්‍රදේශයේ වට්ටක්කා ගොවීන් තමන්ගේ වට්ටක්කා අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකිව අසරණව සිටින බව අප වාර්තාකරු සඳහන් කළා. දවස් ගානක් වෙනවා ගෙනල්ලා අපි කඩලා ගෙනත් දාලා එකපාරක් අරගෙනත් ගියා අරන් ගිහිල්ලා තමයි ආපහු ගෙනල්ලා මේ දාලා තියෙන්නේ මේ මොකද දඹුල්ලාතික මධ්‍යස්ථානයත් වහලා තියෙන්නේ සම්මුත්තේකමත් වහලා තියෙන්නේ ඉතින් අපිට මේවා විකුණ ගන්න විදිහක් නැහැ මේ විදිහට මේ ගොඩක් දැන් ඇතුලේ කුණු වෙලා තියෙන්නේ පස්සේ අරන් දාන්න ජනාධිපති කාර්යාලය විසින් ගොවින් හට කොපමණ සහන දීමට උත්සාහ කළද පහළ නිලධාරීන් ඒ ක්‍රියාත්මක නොකරන බවයි එම ගොවීන් චෝදනා කරන්නේ. නෑ අතරම දැන් මේ කොරෝනා වෛරසයේ නැත්නම් මේ වසංගතයේ ප්‍රශ්නයක් නැතිව තිබුණ ගිය මාස කන්නේ වටකරු පෙළ හයට ගිහිලා තිබුණා. ඉතින් මම ආණ්ඩුව වෙලා ටිකක් ගත්තා අනිත් ඒවා කාණු වලට දාලා ගියා වේ මහත්. ඒ தත්ත්වය අපි ඇති කරන්නේ නැහැ. මෙහෙම தත්ත්වයක් තියෙද්දිමුත් අපේ ආණ්ඩුව ඒ தත්ත්වෙට පස් කරන්නේ නැහැ. ගොවි ආරක්ෂා කරන වැඩපිළිවෙල අපි පැහැදිලිවම කරනවා කියන එක ප්‍රකාශ කරන්න ඕන. රජයෙන් කියනවා රාජ්‍යශීල ලේකම්තුමිය හරහා ක්‍රමවේදයක් හදලා තිනවා අපේ එළවලු කොටුවටම ඇවිල්ලා අපේ එළවලු ටික ගන්නවා කියලා. නමුත් මහවිලච්ඡේ ප්‍රදේශේ තාම එහෙම ක්‍රියාත්මක විල්ලක් වෙලා නැහැ. දැම්මගේ මේ වට්ටක්ක එන්නෙන්න කුණු වෙනවා, පාට වෙනස් වෙනවා. තව ටික දවසක් යනකොට මේ වට්ටක්ක ටික කුණු වෙලා විසිකන්න තමයි මට වෙන්නේ. මේ වට්ටක්ක ටික විකුණ ගන්න විදිහ නැති තමයි ඉන්නේ දැන්. කොච්චරද තියෙන්නේ? මෙතන කිලෝ 40000ක් ගිර තියෙනවා. නේ ගරු ජනාධිපතිතුමනි ඔබතුමාගෙන් මේ ඉල්ලා සිටින්නේ මගේ දරුවොත් මාත් මගේ මහත්තය හරියට දුක් විඳින අපි ඉන්නේ මායින් ගම්මානයක එක වනන්තරි කැලේ අලි ඉන්නවා අලින්ගෙනුත් බේරිලා තමයි මගේ මහත්තය උදේ පාන්දර එන්නේ ඒ නිසා ඔබතුමාගෙන් වැඳ නමස්කාර කරිල්ලා සිටින්නේ අපිට මේ ගොවිතැනේ මේ වට්ටක්ක ටික විකුණ ගන්න අගමැතිතුමාගෙනුත් ඉල්ලා සිටින්නේ අප කෙරේ අනුකම්පා කර බැලලා සාධාරණ මිලකට මේ අතර මිරිසවැටි විහාරාධිපති වහන්සේ වන ඊතල වැටුණු වැවේ ඥානතිලක හිමිපාණන්ගේ මග පෙන්වීමෙන් එම විහාරස්ථානයේ වැඩවසන භික්ෂූන් වහන්සේලාගේ ශ්‍රමයෙන් සාර්ථක ගෙවතු වගාවක් නිර්මාණය කර ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. අපි හැම කෙනෙක්ම කෘෂිකර්මාන්තයෙන් ජීවත් වෙච්චි මිනිස්සු. ඒ නිසා අපිට මහ පොළොවේ හිට ගන්නට සිද්ධ වෙනවා. ඒ නිසා මේ මහ පොළොව සමග පොරබදලා දහඩිය කඳුළු වගුරුවලා හරි හම්බ කරගත්ත මිනිස්සු කියලා අභිමානයක් අපිට තිබුණා. ඒ අභිමානය අපි තුලට ගන්න ඕනේ. ඒ නිසා ඔබ තුල ඔබේ ජීවිතයේ තුල ඉන්න ගොවියා එළියට ගන්න. ගොවියා එළියට ගන්න, සත්පුරුෂ එළියට ගන්න, දක්ෂ එළියට ගන්න. ආන් ඒ තුලින් මේ මහ පොළොවේ තියෙන වටිනාකම ගන්නට පුළුවන්. ඒ නිසා ඔබේ ජීවිතයේ හරියට කඩදාහියකට චිත්‍රයක් ඇඳා වගේ වටිනාකමක් දෙන්න. ඒ වටිනාකම අරගෙන ගන්න ආත්ම තෘප්තිය ලබන්න පුළුවන්. පැලයක් ගහක් කොලක් හිටවලා අපි අද පන්සලේ අය ගොඩාක් පරිභෝජනය කරන්නේ ඒවා වසවිස නැති දේවල්. ඒ සමගින් සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි යලි හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශය සමග. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.